අපි දන්නවා මීට අවුරුද්දකට පමණ පෙර රටේ ජනතාව මහපාරට බැහැලා දැවැන්ත අරගලයක් ක්‍රියාත්මක කරා. ඒ අරගලය ක්‍රියාත්මක කරන්න හේතුණු කාරණය තමයි රට පාලනය කරපු ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ පාලකයන්ට රටේ ජනතාවට ජීවත් වෙන්නවත් බැරි වෙච්ච තත්වයට කිසිඳු විසඳුමක් දෙන්න හැකියාව ලැබුණේ නැහැ. ඒ වගේම තමයි මෙන්න මේ අරගලය ශ්‍රේෂ්ඨ ජනතා නැගීමට පුළුවන්කම ලැබුණා ගෝඨාභය රාජපක්ෂ පළවා හරින්න. ඒ වගේම තමයි කැබිනට් මණ්ඩලය අවස්ථා කිහිපයකදී වාරු කරන්න අදාළ කරන බලපෑම කරන්න. ඒ වගේම තමයි මම මැරෙනකන් මම තමයි වීරයා කියාගෙන ඉඳපු මහින්ද රාජපක්ෂ වගේ පුද්ගලෙ යන එනමන් නැති කරලා අගමැති කමින් පවා දොට්ට දාන්න පුළුවන්කම ලැබුණා. මෙන්න මේ අවස්ථාවේදී පාර්ලිමේන්තුව ඇතුලේ ව්‍යවස්ථා කුමන්ත්‍රණයකින් ව්‍යවස්ථාවේ තියෙන හිල් පාවිච්චි කරලා ජනාධිපති වුණු රනිල් වික්‍රමසිංහ මේ වෙද්දි රට දැවැන්ත අගාධයකට ඇදලා දාලා ඉවරයි. අපි දන්නවා මේ වෙද්දි රටේ ජනතාවට තිබිච්ච ප්‍රශ්න කිසිඳු ආකාරයකින් විසඳන්න අදාළ කරන මැදිහත් කිරීම රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ පාලකයෝ මේ වෙද්දිවත් ඉෂ්ට කළා නැහැ. අපි දන්නවා අධ්‍යාපන ශාස්ත්‍රයේ ගත්තොත් දැවැන්ත ගැටළු ප්‍රමාණයක් තියෙනවා. අපි දැක්කා මෙయ్య පෙරේදා ප්‍රවෘත්තිවල පළ වෙනවා පාසල් යන ශිෂ්‍යයන්ට උදේ ආහාර වේල ගන්න නැතුව පාසල් යනවල ශිෂ්‍යයන් ලක්ෂ 14ක්. ඒ වගේම තමයි උසස් අධ්‍යාපන ශාස්ත්‍රයේ ගත්ත දින් එහෙම විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට ප්‍රශ්න, ඒ වගේම ඉගෙන ගන්න ශිෂ්‍යයන්ට ප්‍රශ්න, අනධ්‍යයන සේවක සහෝදරවරුන්ට ප්‍රශ්න, ඒ වගේ ඉගෙන ගන්න විදිහක් නැති වෙලා තියෙනවා මේ වෙද්දී රට ඇතුලේ අධ්‍යාපන පද්ධතිය ගත්තොත් එහෙම. අපි දන්නවා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිත් සම්මේලනයෙන් මේ පෙරේද දවසේ සමීක්ෂණයකින් එළිදැක්වුවා 127ක් ආචාර්යවරු මේ වෙද්දී රට දාලා පිටරට ගිහිල්ලා තියෙනවා. මොකද මේ තියෙන බදු ප්‍රතිපත්තිය නිසා. ඒ වගේම තමයි විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට මහපොළ ශිෂ්‍යාධාර වාරිකය ලැබෙන්නේ රුපියල් 5000ක්, ඒ වගේම ශිෂ්‍යාධාර වාරිකය ලැබෙන්නේ රුපියල් 4000ක්. අපි දන්නවා අවම වශයෙන් වේල් තුන කාලේ ඉන්න විතරක් ශිෂ්‍යෙක්ට වැය වෙනවා රුපියල් 10000ක 12000ක වියදමක් මාසයකට. ඊට අමතරව ප්‍රවාහන ගාස්තු, ඒ වගේම මුද්‍රණ ගාස්තු, මේ අතිශය සංකීර්ණ තත්වයන් මැද තමයි විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් පවා ජීවත් වෙන්නේ. ඒ වගේම තමයි අපි දන්නවා දැන් ආචාර්යවරු මහාචාර්යවරු විශ්වවිද්‍යාල තුල නොමැති වීම නිසාම විශේෂවේදී උපාධීන් සඳහා තෝරගන්න ශිෂ්‍යයන් ප්‍රමාණය 50%කටත් වඩා අඩු ප්‍රතිශතයකට අඩු කරලා තියෙන්නේ. මෙන්න මේ විදිහේ දැවැන්ත අධ්‍යන සුභසාධන ගැටලු, දැවැන්ත ප්‍රශ්න ප්‍රමාණයක් විශ්වවිද්‍යාල පද්ධතිය තුළ නිර්මාණය වෙලා තියෙනවා. එතකොට සෞඛ්‍ය පද්ධතිය තුළ ගත්තොත් එහෙම අපි දැක්කා මීට දවස් කිහිපයකට කලින් කැබිනට් මණ්ඩලයේදී අනුමැතිය හම්බ වෙනවා ගෙවන වාටු ක්‍රමයට. එතකොට මෙන්න මේ විදිහේ ගෙවන වාටු ක්‍රමයක් හම්බ වෙද්දිම ජනතාවට ඉදිරිපත් කරද්දී පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරුන්ගේ රක්ෂණ ආවරණය සිවුගුණයකින් වැඩි කරලා දිනවා. මෙන්න මේ වගේ තත්ත්වයක් තමයි රටේ ජනතාවට නිර්මාණය කරන ගමන්ම පාලකයොන්ට ලේසි පහසු සුඛිත මුදිත ජීවිතයක් ළඟා කරගන්න ඔවුන් නිර්මාණය කරලා දෙන්නේ. මෙන්න මේ විදිහේ කලින් ජනතාව නැගිටපු නැගිටලා ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ පාලනය පළවා හැරපු ප්‍රශ්න මේ වෙද්දිත් අඛණ්ඩවම තියෙනවා. ඒවා වැඩිවීමක් මිසක් අඩු වෙලා නැහැ. එතකොට අපි දන්නවා මේ පත් වෙලා ඉන්න විවස්ථා කුමන්ද පාර්ලිමේන්තු කුමන්ත්‍රණයකින් බලය අරගෙන ඉන්න රනිල් වික්‍රමසිංහ මේ වෙද්දි මේ සියලුම ප්‍රශ්නවලට විසඳුම කෝකටත් ඇයිලේ කියලා මෙන්න IMF යෝජනාවලට එකඟ වෙලා තියෙනවා. IMF වැඩපිළිවෙලට එකඟ වෙලා තියෙනවා. මේ IMF වැඩපිළිවෙල ලංකාවට පළවෙනි වතාවට එන වැඩපිළිවෙලක්වත් අමුතු දෙයක්වත් මහා අපූර්ව දෙයක්වත් අරුම පුදුම දෙයක්වත් නෙවෙයි. මේක 16 පාරක් IMF එකට ගිහිල්ලා මේ වැඩපිළිවෙලට එකඟ වෙලා ඒ වගේනුත් මේ රට කොට දාගන්න බැරුව 17 වෙනි පාරට තමයි මෙන්න මේ විදිහට නැවත වටේකින් මේ රට ඇදලා දාලා තියෙන IMF වැඩපිළිවෙලට. එතකොට අපි දන්නවා මේ IMF වැඩපිළිවෙලත් එක්ක ගැටලු තව තවත් තීව්‍ර වීමක් තමයි සිද්ධ වෙලා තියෙන්නේ. අපි දන්නවා රාජ්‍ය ආයතන සංස්ථා රාජ්‍ය දේපල 430ක් මේ වෙද්දි විකුණන්න අදාළ කරන අනපරත් නීති අවස්ථාවන් සකස් කළ ඉවරයි. ඒ වගේම තමයි බදු පිට බදු ගහලා රටේ වෘද්ධිකයන්ට වැඩ කරන පන්තියේ ජනතාවට ජීවත් වෙන්න බැරි තත්ත්වයක් නිර්මාණය කරලා තියෙනවා. රටේ ජනතාව රට හැරදාලා යන තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙනවා. මෙන්න මේ වගේ දැවැන්ත ප්‍රශ්න ප්‍රමාණයක් තවම රට ඇතුළේ නිර්මාණය වෙලා තියෙනවා. ඒ වගේම තමයි කලින් සඳහන් කරපු අධ්‍යාපනයේ ප්‍රශ්න, ඒ වගේම සෞඛ්‍යයේ ප්‍රශ්න, ගෙවන වාටු සංකල්පය, පෞද්ගලික විශ්වවිද්‍යාල මේ සියල්ලම නිර්මාණය වෙන්නේ මේ IMF වැඩපිළිවෙලේ එක්තරා අවස්ථාවක ප්‍රතිඵලයක් විදිහට තමයි. අපි දන්නවා IMF එකේ නිර්දේශ අනුව මේ වෙද්දි
දවස් දින දාලා ඉවරයි පෞද්ගලික විශ්වවිද්‍යාල මෙන්න මේ වර්ෂ මේ මේ කාලවකවානුව වෙද්දි ස්ථාපිත කරන්න ඒ වගේම පෞද්ගලික රෝහල් මෙන්න මේ කාලවකවානුව වෙද්දි ස්ථාපිත කරන්න කියලා ලබන අවුරුද්දේ මුල් කාර්දුව වෙද්දි පෞද්ගලික විශ්වවිද්‍යාල ස්ථාපිත කරන්න කියන අනුමැතිය දීලා ඉවරයි ඔන්න ඔය වගේ තත්වයක් තමයි රට ඇතුළේ නිර්මාණය වෙලා තියෙන්නේ එතකොට මෙන්න මේ විදිහේ දැවැන්ත රටේ විවිධ ශේෂ්ත්‍රවල ජනතාවට දැවැන්ත ප්‍රශ්න ප්‍රමාණයක් නිර්මාණය වෙලා තියෙන මොහොතක මේ ආණ්ඩුව බොහොම බයෙන් ඉන්නවා මේ ප්‍රශ්න ජනතාව මේ ප්‍රශ්න වලට විසඳුම් ඉල්ලලා නැවත වටේකින් අර ගිය අවුරුද්දේ ශ්‍රේෂ්ඨ ජනදා නැගිටීම සිද්ධ කළා වගේම නැවත වටේකින් මහපාරට බැහැලා මේ ප්‍රශ්න වලට විසඳුම් ඉල්ලයි කියන කාරණය රනිල් වික්‍රමසිංහ බොහොම හොඳින් දන්න නිසාම ඔහු මර්ධනය කැඳවලා තියෙනවා අතිශය තීව්‍ර විදියට ඒ තමයි අපි කාලාන්තරයක් තිස්සේ කැමර ගහපු සමාජයක් සංවිධානය කරපු ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත අහෝසි කරන්න කියන ඉල්ලීම වෙන ඉල්ලීම ඉෂ්ට කරනවා වෙනුවට මේ වෙද්දි ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත නැවත වටේකින් තීව්‍ර කළා ප්‍රතිත්‍රස්ත පනතක් ගෙනල්ලා තියෙනවා ඒ වගේම තමයි දැන් රනිල් වික්‍රමසිංහ ජනතාවට කොච්චර බය වෙලාද කියනවා නම් එහෙම අපි දැක්කා මීට දවස් කීපයකට කලින් කොළඹ විශ්වවිද්‍යාලයේ ආපන ශාලාවෙන් කෑම බැගට් 1000ක් ඕඩර් කරා කියලා සම්පූර්ණ මුළු කොළඹම වටලලා කොළඹ විශ්වවිද්‍යාලය දවස් 3ක් තිස්සේ හමුදා මුරකාවල් යොදලා තිබුණා මෙන්න මේ වගේ තත්ත්වයක් තමයි රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ මේ ආණ්ඩුව පසු වෙන්නේ එතකොට අපි දන්නවා විශ්වවිද්‍යාල පද්ධතියට මෙන්න මෙවැනිම දවන්ද මර්ධනයක් ගියලා තියෙනවා එක පැත්තකින් රටට රටේ ජනතාවට මර්ධනීය අනපනක් ගේනවා වගේම තමයි විශ්වවිද්‍යාල පද්ධතිය ගත්තොත් එහෙම ශිෂ්‍ය ක්‍රියාකාරික සහෝදරවරුන්ට ඒ වගේම ශිෂ්‍ය නායක සහෝදරවරු ආරම්භය දැවැන්ත මර්ධනයක් ක්‍රියාත්මක කරගෙන යනවා අපි දන්නවා දැක්කොත් මේ වෙද්දි කැලණිය විශ්වවිද්‍යාලයේ මාස් සංගමේ සභාපති සහෝදරයා කැලුම් මුදන් නායක ඒ වගේම සිව්වන වසර කණ්ඩායම් නායකයා දිල්සාන් හර්ෂණ මේ වෙද්දි දින 141ක් තිස්සේ සිරගත කරලා තියෙනවා බොරු නවකවාදී චෝදනාවක් නගලා මේකේ බොහොම විහිළු සාගත කාරණය තමයි විශ්වවිද්‍යාල පරිපාලනයෙන් පැහැදිලිව ලිඛිතව ලබා දීලා තියෙනවා මෙන්න මේ කියන්නා වූ සිද්ධිය කිසිඳු නවකවාදී සිදුවීමකට අල්ලන්න බෑ කියන කාරණේ ඒ වගේම තමයි මම තවත් මතක් කරන්න ඕනේ එක කාරණයක් තියෙනවා ඒ තමයි මිනීමරුන් නඩුවකට පවා මාස 3කින් ඇප දෙන්න අවස්ථාවන් හදන මේ රට ඇතුලේ අන්නර කියන්නා වූ සහෝදරවරු තවම දින 140ක් පැනලා ඒ සහෝදරවරුන්ට අදාළව ඇප දෙන්න කිසිඳුම ආකාරයක මැදිහත් කිරීමක් කරන්නේ නැහැ. අපි දවස් කීපයකට කලින් ගම්පහ අධිකරණයේදී ඔවුන්ගේ ඇප ලබා ගැනීමේ නඩුව විභාග කරා නීතිපති දෙපාර්තමේන්තුවෙන් ආපු නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා කිව්වා මෙන්න මේ සහෝදරවරු අරගලයේ ඉන්දියා මෙයාලා හරිම ප්‍රචණ්ඩයි මෙයාලා රටේ ජනතාවගේ ප්‍රශ්න වෙනුවෙන් කතා කරනවා කියලා බොරු සිද්ධියක් මවලා සම්පූර්ණයෙන්ම අප දෙන එකට විරුද්ධ වුණා මෙන්න මේ වගේ තමයි ජනතාවගේ ප්‍රශ්න කතා කරන නිසා තමයි මෙවැනි මර්ධනයක් අරගෙන යන්නේ විශ්වවිද්‍යාල පද්ධතිය අලලා ඒ වගේම තමයි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සබරගම විශ්වවිද්‍යාලය පේරාදෙණිය විශ්වවිද්‍යාලය රජරට විශ්වවිද්‍යාලය විශාල ශිෂ්‍යභාවය අවශ්‍ය කිරීම ප්‍රමාණයක් තියෙනවා ඒ වගේම තමයි විශාල සිරගත කිරීම ප්‍රමාණයක් සිද්ධ කරලා තියෙනවා මෙන්න මේ කියන්නා වූ ශිෂ්‍ය මර්ධනය ගෙනියන්නේ මෙන්න මේ කියන රටේ ජනතාවගේ අයිතීන් වෙනුවෙන් කතා කරන එකට විරුද්ධව වගේම විශ්වවිද්‍යාලය තුල තියෙන අධ්‍යයන සුබසාධන ගැටලු විසඳන්න මතුපර කුරක නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කරන්න ඔවුන් මැදිහත් වෙයි කියන බයට තමයි ඔවුන්ව නිෂ්ක්‍රිය කරලා දාන්න මේ වෙලාවේ රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ආණ්ඩුව මැදිහත් වෙන්නේ ඒ නිසා අපි බොහොම පැහැදිලිව නැවත වටේකින් කියනවා විශ්වවිද්‍යාලවල අධ්‍යයන සුබසාධන ගැටලු විසඳගන්න ඒ වගේම තමයි රටේ අධ්‍යාපන ශාස්ත්‍රයේ ගැටලු විසඳන්න රටේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ ගැටලු විසඳන්න ඒ වගේම රටේ ජනතාවගේ පොදු ප්‍රශ්න වෙනුවෙන් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ විදිහට එදා අතීතයේ පටන්ම සිද්ධ කරා වගේම අඛණ්ඩව ඉදිරියට ජනතාව සංවිධානය කරලා විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ විදිහට අපි අඛණ්ඩ මැදිහත් කිරීම කරනවා කියන කාරණය බොහොම පැහැදිලිව අද දවසේ ප්‍රකාශ කරනවා කඳුන් කරු විමසමක දැන් අපි සමාජ මාධ්‍ය තුල දැක්ක එකක් මේ චෝදනාවක් කරනවා මේ ශිෂ්‍යංගමයක හිටපු නැති කෙනෙක් මේ කඳුන් කරු කරලා කියලා අන්තරේ ඔබතුමා මේ මීට කලින් ශිෂ්‍යංගම වල නියෝජනය කරාද මහා ශිෂ්‍යංගම නියෝජනය කරාද මතුසාන් චන්ද්‍රජිත් උත්තර දෙනවට වඩා ඒකට මම උත්තර දීම යෝග්‍යයි කියලා හිතනවා මොකද මතුසාන් සහෝදරයව කඳුම් කරු ලෙස පත් කරන සංවිධාන වැඩේ එහෙම නැත්නම් ඒ සංවිධාන මැදිහත් වීම සඳහා අන්තරේ හිටපු කැඳවුම් කරු ලෙස මැදිහත් වුණේ මම. එතකොට එකක් තමයි අපි දැක්කා සමාජ මාධ්‍ය වලත් ඇතැම් වෙබ් පේජ් වලත් යම් අවලාද ප්‍රමාණයක් තිබුණා. ඒ තමයි අන්තරේ කැඳවුම් කරු ඊයේ දිනේදී පත් කිරීමට පෙරත්
පෙරත් විවිධ කාරණා වැරදි තොරතුරු ප්‍රමාණයක් තිබුණා. පත් කරන තැන මෙන්න මෙතන, පත් වෙන්න ඉන්න කෙනා මෙන්න මෙයා, මෙයා තමයි ඊළඟට පත් වෙන්න ඉන්නේ. විවිධ නම් පවා විවිධ දේවල් වල අපි දැක්ක ප්‍රසිද්ධ කරලා තිබුණා. ඒ වගේම තමයි දැන් ඊයේ දවසේදී කැඳවුම් කරු පත් වුණාට පස්සේ පත් වෙලා පැය භාගයක් විතර යනකොට විවිධ වෙබ් පේජ් වලත් ඊට පස්සේ විවිධ තැන් වල සමාජ මාධ්‍ය වල සමහර තැන් වල ලියලා තිබුණා ඔහු ශිෂ්‍ය නායකයෙක් නෙමෙයි. එතකොට මේකට සමහර විශ්වවිද්‍යාල සම්බන්ධ වෙලා තිබුණේ නැහැ. ඒක කොළඹ මොරටු වගේ විශ්වවිද්‍යාල නැතුව තමයි මේක පත් කරේ වගේ අවලාද ප්‍රමාණයක් තිබුණා. දැන් අපිට මේකට දෙන්න තියෙන උත්තරේ තමයි මදුසාන් චන්ද්‍රජිත් කියලා කියන්නේ පහුගිය කාලේ අන්තරය ඇතුළේ ක්‍රියාකාරී හිටපු සහෝදරයෙක්. ඒ වගේම විශේෂයෙන්ම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සමසෞඛ්‍ය පීඨයේ සභාපති සහෝදරයෙක්. එතකොට නිශ්චිතවම ඔහු ශිෂ්‍ය නායකයෙකු ලෙස වැඩ කරලා තියෙනවා. එතකොට එතනින් එහාට ගිහිල්ලා මම කියන්නේ ඒවට අපි උත්තර දීමට අවශ්‍යත් නැහැ. මොකද භාවිතාව ඇතුලේ ඒවට උත්තර ඉදිරියට මේ රටේ හැම කෙනාටම හම්බ වෙයි. ඒ වගේම තමයි අනිත් කාරණේ තමයි එතකොට මේ පත් කිරීමේදී සමහර ආයතන සම්බන්ධ වුණේ නැහැ කියලා අපි දැක්ක දාලා තිබුණා. ඒ දාලා තිබුණු ආයතන වල තිබුණා කොළඹ විශ්වවිද්‍යාලය, මොරටු විශ්වවිද්‍යාලය වගේ විශ්වවිද්‍යාල සම්බන්ධ වුණේ නැහැ කියලා. දැන් මම ඔබෙන් අහන ප්‍රශ්නේ තමයි 1994 දී කොළඹ විශ්වවිද්‍යාලීය නිල මහසංගමයේ අන්තරින් ඉවත් වුණා. ඒ ඉවත් වුණු වෙලාවෙ ඉඳලා අවුරුදු 25ක් තිස්සේ අන්තරේ නියෝජනය කරේ නැහැ කොළඹ විශ්වවිද්‍යාලීය මහසංගමයේ. හැබැයි ඒකෙන් කියන්නේ නැහැ කොළඹ විශ්වවිද්‍යාලයේ සහෝදරු පහුගිය කාලේ වැඩවලට ආවේ නැහැ කියලා. අරගලයට හිටියා, මැදිහත් වීම කරා, අන්තරේ ක්‍රියාකාරකම් වල සම්බන්ධ වුණා. ඒ සියල්ලක්ම කරා. නමුත් නිල ලෙස කොළඹ විශ්වවිද්‍යාලය ඉඳගන්නේ නැහැ අන්තරේ සභාවාරිය තුල. ඒ වගේම මොරටු විශ්වවිද්‍යාලය අවුරුදු 25ක් විතර වෙනවා අන්තරේ සභාවාරියට සම්බන්ධ වෙන්නේ නැතුව. ඒතකොට එහෙම සම්බන්ධ වෙන්නේ නැති එකක් ඊයේදී අන්තරේ පත් කිරීමේදී විතරක් සාමාන්‍ය සම්බන්ධ වෙන්නේ නැහැ. ඒතකොට දැන් මේව පාවිච්චි කරලා ආණ්ඩුවට ඕනකම තියෙනවා එක පැත්තකින් අන්තරේට අවලාද ගෙනල්ලා අන්තරේ පටුයි කියන එක පෙන්වන්න. ඇයි ඒ? පහුගිය කාලෙදී මේ රටේ ජනතාවගේ ප්‍රශ්න කතා කරද්දී ඒ වෙනුවෙන් පෙනීද්දී ශිෂ්‍ය ව්‍යාපාරය කොන්දේසි විරහිතව මැදිහත් වීම කරා. එනිසා තමයි අන්තරේ කැඳවුම් කරුට, වික්ෂුවන්තරේ කැඳවුම් කරුට, ඒ වගේම හසන් ජීවන්තලාට ත්‍රස්තවාදී වැළැක්වීම පනතේට නඩු පැවරෙන්නේ. ඒතර ඒ නිසා තමයි අන්තරේ පාර්ට් එනවා කියලා කියපු ගමන් කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව පේමන්ට් එකේ කියක් ගහන්නේ. දැන් ඔබ දැක්කා පෙරේද කැලණි විශ්වවිද්‍යාලයේ ඉදිරියේ තිබුණු පාගමන. ඒතර ඒ පාගමන කිසිම හේතුවක් නැහැ. ඇවිල්ලා පහර දීලා ඉන්න ඔක්කොම ඇදගෙන යනවා. ඒතර එහෙම තමයි කරන්නේ. එතකොට එක පැත්තකින් ආණ්ඩුවත් ඒ වගේම රනිල් වික්‍රමසිංහගේ හෙන්චයියෝ ටික, රනිල් වික්‍රමසිංහගේ වෙබ් පේජ් ටික, ඒ වගේ මෙතනින් එහාට ගිහිල්ලා මේ දේවල් වල ආණ්ඩු බලය ලබා ගන්න බලන් ඉන්න විවිධ කුමන්ත්‍රණකාරයන්ටත් ඕන මේ අන්තරයට අවලාද නගන එක. ඒ නිසා එහෙම ගෙනාව අවලාද ටිකක්. ඒ නිසා ඒ වෙබ් පේජ් වල තිබුණු ඒ වගේම සමාජ මාධ්‍ය වල සංසරණය වෙන සියලු දේවල් අසත්‍යයි, උපකල්පිත. ඒක මේ ආණ්ඩු අන්තරය සම්පූර්ණ මේ අන්තරය අවලාද ගෙනල්ලා ජනතාවගෙන් ප්‍රසාදය, ජනතාවගෙන් ප්‍රසාදය නැති කරන්න තමයි ඒ සියල්ල ගෙනල්ලා තියෙන්නේ කියන පැහැදිලි කිරීම තමයි අපිට තියෙන්නේ. ඔබට ඇයි මේ එකපාරට හදිස්සියේ ඔබතුමා ඉවත් වෙලා මෙතුමාව පත් කරන්න හේතුව මොකද්ද? එකක් තමයි අන්තර්විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය කියලා කියන්නේ ශිෂ්‍යෝ එකතු වෙලා ගොඩනගා ගත්ත සංවිධානයක්. මේ රටේ සටන් ව්‍යාපාරයක්. එතකොට මම 2021 මාර්තු 6 වෙනිදා අන්තරේ කැඳවුම් කරු ලෙස විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ මහසංගම් එකතු වෙලා මාව පත් කරනවා. ඒ පත් කරාට පස්සේ තීරණාත්මක මැදිහත් වීම ප්‍රමාණයක් පහුගිය කාලය ඇතුලේ කරා. ඒක විශේෂයෙන්ම අධ්‍යාපන ශාස්ත්‍රයේ තිබුණු ගැටලු, නිදහස් අධ්‍යාපනය සම්බන්ධ කාරණා, කොතලාවල පෞද්ගලික විශ්වවිද්‍යාල පනත වගේ දේවල් ගෙනාවට පස්සේ කරපු මැදිහත් වීම, ඊපස් විශ්වවිද්‍යාලය ඇතුලේ මහපොළ වැඩි කිරීම, අධ්‍යන සුසාධන ගැටලු, මර්ධන නිලධාරී සටන් වගේම මේ රටේ ජනතාවගේ ජනතා අභිලාෂයන් ඉටු කිරීම සඳහා පහුගිය කාලේ අරගලයට අපි ශිෂ්‍ය ව්‍යාපාර විදිහට මැදිහත් වුණා. ඒතොර ඒකෙදි වසන්ත මුදලිගේ කියලා කියන්නේ තනි පුද්ගලෙක්. වසන්ත මුදලිගේ කියන තනි පුද්ගලයා වටා ඉන්න ශිෂ්‍යෝ දහස් ගණනක් විශ්වවිද්‍යාල විශාල ප්‍රමාණයක්. එතකොට දැන් මේ විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ විශාල ප්‍රමාණයක් ඉද්දී අපිට පේනවා නම් ඊළඟට අන්තරේ නායකත්වය අරගෙන කටයුතු කරන්න පුළුවන් සහෝදර ප්‍රමාණයක් ගොඩනැගිලා ඉන්නේ කියලා. කැඳවුම් කරු කෙනෙක් ලෙස ඒ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියට ඇත්තටම අවකාශය සලසලා ඉවත් වීම තමයි කළ යුතුව තිබෙන්නේ. එතකොට අපි දන්නවා දැන් ලංකාවේ දේශපාලනයේ තියෙන විදිය තමයි තමන්ට පුටුවක් ලැබුණාට පස්සේ ඒ පුටුව රත් කරගෙන මැරෙනකල් පුටුව බදාගෙන ඉන්න එක තමයි ලංකාවේ දේශපාලනයේ තියෙන සංස්කෘතිය. අපි දන්නවා එක්සත් ජාතික පක්ෂේ නායකකමට රනිල් වික්‍රමසිංහ මොනවද නොකරන්නේ? හම්බ වුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරේ ලබා ගන්න මොනවද නොකරේ? ඒ වගේම තමයි අපි දන්නවා දැන් මහින්ද රාජපක්ෂ මහත්තයා ලෙඩ ඇඳෙත් ඉඳගෙන තමන්ගේ මේ පාරිවත් ඇවිද ගන්න බැරුව තමන්ගේ නායකකම් වෙනුවෙන් දේවල් කරන්නේ කොහොමද කියලා අපි දකිනවා. ඒතොර ලංකාවේ එවැනි දේශපාලන මැදිහත් වීම කරද්දී ශිෂ්‍ය ව්‍යාපාරය කියලා කියන්නේ එහෙම එකක් නෙමෙයි. පුටු බදාගෙන එහෙම නැත්නම් බලය වෙනුවෙන් එහෙම කරන එකක් නෙමෙයි. ශිෂ්‍ය දහස් ගණකේ කැපකිරීම මතින් ගොඩනැගුණු ව්‍යාපාරයක්. ඒ නිසා මම අන්තර්විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම් කරු විදියට මම තීරණය කරා අන්තරෙන් ඉවත් වෙන්න. ඒ කියන්නේ අන්තරේ කැඳවුම් කරු ධූරයෙන් ඉවත් වෙලා ඒ ධූරේ වෙන කෙනෙක්ට ලබා දීමට අදාළ මැදිහත් වීමක් ශිෂ්‍යොත් එක්ක කටයුතු කළ කරන්නේ. ඒ වගේම ඒකෙන් කියන්නේ මේ සියල්ල දමා ගහලා ගෙදර යනවා කියන එක නෙමෙයි.
ඒතර ඉදිරියේදී මේ රටේ අපි දන්නවා අන්තරයේ විදිහට අපි බලාපොරොත්තු වන අභිලාෂයන් ප්‍රමාණයක් අපිට දිනා ගන්න තියෙනවා. ඒ වගේම පහුගිය අරගලයේ ඇතුළේ අපි හිටියේ අරගලයේ අභිලාෂයන් ප්‍රමාණයක් තවමත් අපිට ඉතිරි වෙලා තියෙනවා. ඒතර මේ අභිලාෂයන් දිනා ගැනීම සඳහා ඉස්සරහට අපි අඛණ්ඩව මෙදියත් වීම කරනවා. ඉතින් ඔබට අපි ඉදිරියේදී හමු වෙයි. තෝදනාක් එන්න පුළුවන් ඔබ මේ බය වෙලා තමයි මේ පහුගිය කාලේ වෙච්ච සිද්ධි ටික තියෙනවා ඊළඟට PTA එකට ද ඔබට තෝදනාවක් තියෙනවා. මේ දෙකෙන් බේරෙන්න මේවට දැන් මේ බය වෙලා තමයි අයිමුනේ කියලා. රනිල් වික්‍රමසිංහට බය වෙලා කියලා. පොතුවේ එකක් තමයි. ඒ කියන්නේ රනිල් වික්‍රමසිංහට ආණ්ඩුවට බය වෙන්න හේතුවක් නෑ. හේතුව නැති එක තමයි කිසිම ජනමතයක් නැති ආණ්ඩුවක් හරි අමාරුවෙන් දැන් මේ චණ්ඩිපාඨ දැම්මට බැරි බැරි ඝාතනේ යන්නේ. දැන් ওই IMF එකෙන් හම්බෙලා තියෙන මුදල් ටික මොනවාරි වුණාට පස්සේ ඊළඟ ණය වාරික ටික ගෙවන්න වුණාට පස්සේ රනිල් වික්‍රමසිංහට තමයි බය වෙලා හැංගෙන්න කොල් කට්ටක් හරි හොයාගන්න වෙන්නේ. මොකද මේ රටේ ජනතාවගේ ප්‍රශ්න එකක්වත් විසඳිලා නැහැ. කැඳුම්ගරු සහෝදරයා කිව්වා වගේ අර කලින් තිබුණු ප්‍රශ්න ඊටත් වඩා වැඩි වෙලා තමයි ඇවිල්ලා තියෙන්නේ. එහෙමනම් ඉදිරියට නැවත ජනතාවට ප්‍රශ්න වලට උත්තර ඉල්ලා කරන්න තියෙන එකම පාර තමයි එකම විදිය තමයි මහා පාට ඇවිල්ලා ප්‍රශ්න වල උත්තර ඉල්ලන එක. ඒතොර දැන් අපි හිතමු කෙනෙක්ට කියන්න පුළුවන් අපි බය වෙලා ඉන් වුණා එහෙම කියලා. දැන් අපි කියන නිශ්චිතව අපි එක ප්‍රතික්ෂේප කරනවා. අපි බයද නැද්ද කියන එක ඉතිහාසයේ විසින් අපි පෙන්눔 කරලා තිනවා. ත්‍රස්තවාදී වැලැක්වීම පනත යටතේ මාස 6ක් ඉරගත කරලා තියෙද්දි එහෙනම් ආණ්ඩුවත් එක්ක ඩීල් එකක් දාගෙන අපි දෙන්න තිබුණා එළියට. අපි එහෙම කරේ නැහැ. එතකොට ඕනනම් ආණ්ඩු ඉස්සර දන ගහන්න තිබුණා. එහෙම කරේ නැහැ. එතකොට ශිෂ්‍ය ව්‍යාපාරය කියලා කියන්නේ කිසිම වෙලාවක කිසිම පාර්ශ්වයකට බය ව්‍යාපාරයක් නෙමෙයි. මේ ශිෂ්‍ය ව්‍යාපාරය ඇතුලේ ශිෂ්‍යෝ 626 දෙනෙක් ඝාතනය කරලා තියෙනවා. 626 දෙනෙක් ඔළුවට පරාලන ගහලා, නියපොතු ගලවලා, ඇස් උගුල්ලලා 626 දෙනෙක් ඝාතනය කරලා තියෙනවා. එහෙම ඝාතනය කරලත් අලුමතින් නැගිටු ව්‍යාපාරයක් ශිෂ්‍ය ව්‍යාපාරය කියලා කියන්නේ. ඒ නිසා ඔය කිසිම ජනමතයක් නැති රනිල් වික්‍රමසිංහ වගේ කෙනෙක් ඉස්සරහා බය වෙන්න කිසිම හේතුවක් නැහැ. බයද නැද්ද කියන එක ශිෂ්‍ය ව්‍යාපාරයේ ඉදිරි ක්‍රියාමාර්ගත් එක්කත් අපි කරන මැදිහත් වීමත් එක්කත් ඔබට බලා ගන්න පුළුවන්. අපි මේ චෝදනාව ප්‍රතික්ෂේප කරනවා. දැන් මහා ශිෂ්‍ය සංගමයේ රැස්වලාද මේ මෙතුමා ඔය අලුත් මේ තනතුර පත්කලේ පැහැදිලිවම අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ අඛණ්ඩව සම්බන්ධ වුණු නියෝජිත ආයතන ප්‍රමාණයක් තියෙනවා. එතකොට මේ නියෝජිත ආයතන ප්‍රමාණය 11ක්. මේ නියෝජිත ආයතන ප්‍රමාණය ඊයේ රජරට විශ්වවිද්‍යාලයේදී රැස් වුණා සියලුම නියෝජිත ආයතන 11ම. ඒ ආයතන 11ේ යෝජනා පරිදි තමයි බහුතර එකඟතාවයේ පරිදි කැඳවුම්කරු මනුෂ්‍යයන් සහෝදරයව පත් වෙන්නේ. ඊයත් ඡන්ද ලැබුණද? ඡන්ද බල මණ්ඩලය ඉතිහාසයේම දැකලා තියෙනවා. ඒක කැඳවුම්කරු ජනතාව දේශපාලන දේශපාලන අවශ්‍යතාවය තියෙනවා. ඒක දේශපාලන අසන්තු මුදලී කියන්නේ ඒකට විශ්ව ආදරය කරන කෙනෙක්. ඔහු ඉදිරියේදී මොන වගේ විදිහකට දේශපාලනකාරී ජනතාවට මූලිකවම දැන් අපි දැක්ක සහෝදරයෙක් කිව්වා වගේම පහුගිය කාලේ ජනතාවගේ ගිල්ලින් ප්‍රමාණයක් තිබුණා මේ රටේ ප්‍රශ්නවලට උත්තර ඉල්ලගෙන. එතකොට ඒකෙදි අපි ගාලු මුද්‍ර අරගල ඒ වගේම වෙනත් අරගල සියල්ලකම මැදිහත් වීම කරා. එතකොට පහුගිය කාලේ මේ රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳන්නේ සියලු දේශපාලන පක්ෂ අසමත් වුණා. ඒක අපි හැමෝම අවිවාදයෙන් පිළිගන්න ඕන කාරණයක්. මොකද දේශපාලන පක්ෂ අසමත් වීම නිසා තමයි ජනතාවට මහා පාට ඇවිල්ලා ප්‍රශ්නවලට උත්තර ඉල්ලන්න උනේ. ඉතින් අපි හිතනවා මේ ප්‍රශ්නවලට උත්තර ඉල්ලද්දි දේශපාලන පක්ෂවලට කරන්න බැරි සමහර දේවල් කිරීමේ අවශ්‍යතාවය තියෙනවා. ඒකට ඕන පුළුල් මහජන බලයක්. ඒ මහජන බලය පහුගිය කාලෙදී රටේ ජනතාව මහපාරදී පෙන්නුවා. එහෙමනම් අපි මේ අන්තරේ ක්‍රියාමාර්ගවලට හෝ සම්මුතියින් වලට විරුද්ධ කිසිවෙක් එක්ක අපි සම්මුතිගත වෙන්නේ නැහැ. ඒ වගේම රටේ ජනතාවගේ අරගලයේ අභිලාෂයන් රටේ ජනතාවගේ ඇත්ත ඉල්ලීම් වලට පටහැනි ලෙස කිසිදු දේශපාලන ව්‍යාපාරයක් එක්ක අපි සම්මුතිගත වෙන්නේ නැහැ. හැබැයි අපි කියනවා නිශ්චිතවම ඉදිරියේදී විශ්වවිද්‍යාල ශාස්ත්‍රයේ ප්‍රශ්න වෙන්න පුළුවන්. විශේෂයෙන්ම රටේ දැන් මම කැඳවුම්කරු ධූරය කියන වගකීමෙ හිටියේ එයින් එළියට ගියාට පස්සේ රටේ ජනතාවගේ ගොවියාගේ ධීවරයාගේ වෘත්තිකයාගේ ඉංජිනේරුවාගේ වෛද්‍යවරයාගේ ඒ වගේ මේ රටේ දුක් විඳින අම්මා තාත්තගේ සියලු දෙනාගේ ප්‍රශ්න වෙනුවෙන් දේශපාලන පක්ෂයකින් එහා ගිහිල්ලා කළ හැකි කළ යුතු අනිවාර්ය මැදිහත් වීමක් කිරීම සඳහා අඛණ්ඩව ඉදිරියේදී මැදිහත් වෙනවා මේ සමාජය ඇතුළේ. මෙහෙමයි සාමාන්‍යයෙන් දැන් පාර්ලිමේන්තුවේ ඇමතිකමක් හරි මොකක් හරි දෙනකොට ඡන්ද කතාවක් තියෙන්න පුළුවන්. අපේ තියෙන සාකච්ඡාව තමයි අපේ විශ්වවිද්‍යාල ගත්තොත් සෞදුරු දන්නවා ළමයි ලක්ෂයකමාර ශිෂ්‍ය ලක්ෂයකමාරක විතර නියෝජිත ප්‍රජාවක් විශ්වවිද්‍යාල ශාස්ත්‍රෙම ඉන්නවා. එතකොට ඒකේ අන්තරේ නියෝජනය කරන ආයතන ප්‍රමාණිකතුලා තමයි සෞදරයවපත් කරන්නේ. එතකොට ඒ පැය ප්‍රමාණයක් සාකච්ඡා කරලා පොදු එකඟතාවයෙන් තමයි පත් වෙන්නේ. ඒතර ඡන්ද මෙච්චරයි අරයට මෙච්චරයි මෙයාට මෙච්චරයි නෙමෙයි. ඒතර පොදු එකඟතාවය පරිදි විශ්වවිද්‍යාල සියලු දෙනා ඒකමතිකව සෞදරයව කැඳවුම් කරන ලෙස පිළිඅරගෙන තියෙනවා. දැන් මේකට සියලුම විශ්වවිද්‍යාල නියෝජනය කරන්න මේ පිරිස ආවද? අන්තරේ නියෝජනය කරන සියලුම විශ්වවිද්‍යාල ආවා.
Saksi kita kan tapi samaan yang ni, tapi kengkang tasa, keyasaan mata. Mena mahasanggam siro dina saksi datang, ini apa kira? Tapi obatnya kian udah mang, obatnya kian kak perla mang gue bingahan nang, gue prasnya hanya ini kira mang dana. Ikan itu heitu utamai. Samaaja mah dili kira tipu nara, kalingku agi kolamba awine, morotu awine, araya awine, mia awine, mia mihe mana kira? Ini mama ayat mana kian tienni? Anwe Ranil Vikram Singh ke awasita awita hadan gosip pelatda. Mangkian ini ke abiswasya kile cara kene prasnya hanya, mukut mau ini prasni. Didas visi ke martu hai benda mang patet dit tipu nara. Mam patet dit samahara parshyo ki betamai me ayat ini tibun ne, ara ayat ini tibun ne ni. Kira hema kiuwa. Eka keret te eva keret tibun andu. Ei, antre kiyene ka andu ta apiyogi agde netda kiyene ka apita wada obadanno. Ehema nan dem me bilave antre patunu vidhiye prashna tiyena arama tiyena mehema tiyena kiyala kiyene ka andu avashyathawaya. Eke nisa oy web page kilai gossip walai tibunu okkoma ekakwat api piliganne. Iye evile hitupu sielu ayatana wala bahutara ekangatawen tamai kandum karu sahodaya pat karala tiyena. Pahadilu me, CLU ayat ni. Dan api dekka pahudi kali api aragali di. Vivida dewan tu biapar kerana siswa dahas ganan ni. E dahas ganan genawi, e dahas ganan gen daradia depu. E dahas ganan gen baswal de kata hole la salihoe pu. Aadara patra gen kadawal ganan gila rupiah wisapan ha ikutu garapu. E bagi maru udgochenu erawi la ulu perenikal gutika apu. Wesse temigen mahapare. Elivenikal temigen hitapu. Ida pasi hari ata khamatika kat kanan netu auwe beli beli ugura leera havenikal satan part kiapu. E CLU wisvidyali ye sesuai di hitia. Mata mata gaya mahadya beri, warta kerela ti puna, pukul beri tu mada parusu wajan yang banding. Entahnya mama mata wasta gaya begitu pukul beri tu tikka saga cawal de sambandu puna. Me sisi baga usikiri me kata kerana, itu kote egidi unta nuha kia awak klepu na me, yang nuha kia awak klepu ni nuha, wajgi yang bi dihe de mama parusu wajan yang banding wasta awak kopu ker. Ewak gaya mata mai me, mage apacin me dahala ti puna abiyajna awa de amit mama, idiri dini idiri abiyajna wibhag ker. Besar paksa tu lah, inno dah ni hilang. Akhir bandar yang mana dah kita nak beli pun, tapi apa istilah sebelum ni ada ni. Pasal tu muda ni dia, ni nak dia, ada pelajar itu dia ni ada kerja apa pun ada. Bagi dia istilah sebelum ni. Pahadilah. Wasanda model ke sahodari akian ni, atterama andaru swidyali sebal mandeli niyojine kerala, wagakim darabu sahodari akendum karu wagakim darabu khali. Iwagai matamai, lebade ya thani putgalik vitarakniwe. Andaru swidyali sebal mandeli kila akian ni, wasanda model ke sahodari vitarakniwe. Samasta siswa prajawa. Itu kuda api hada agat samudin dia. Ia samudin wenu wenda mai. Ia samudin ikakpat hada nuker andaru swidyali siswa bal mandeli vidhira edegar. Ia ektra niyoji dek tamai mama. Pasangan model ini saudara, wakil dar negara, tiap saudara tiap. Dan pasukan negara, desa balik yang kami juga pun ada. Diri ada tiap. Eh, dilihu. Ike. Berapa pilih? Berapa pilih? Mewedi, abidan nuah dek. Mama khaling sahaja jadi. Eh, dilihu kerah. Mewedi, ratai jangan dah awal dek. Prasna dia nama iya bahaya. Jom mew prasna sial dek mana? Ratai jangan dah awal. Idiri dini dia ni baru nisshidu mama farad bahiwi. Ewa gaya mana mai? Api kesewa itu jenat awal ke perbincangan itu bisanya mila, aniwarin mana pasukiya khali kerana wajem, ini dia dah satu anwadin. Wajem itu mana api dia na wisudya ada padat dia, dewan tu kettle bermain. Mewedi wisudya ada padat dia, sisian di kerana beri awastawa kerana nirmana beradil. Wajem itu mana mewedi nidah sadhya apa ni bawa, dedurun kana, wajem nidah sadhya apa ni walapalle dia awan satu ek nirmana beradil. Kalau main main kian na, siapa mau karnu karnu awal dek, antara wisudya le si sebal mandi le vidya dek, idiri dek, undesi virahita, beni inwa kian karnye, ayatikar, sandhan kar. Dan apa yang
නිශ්චිතවම ඒ කියන්නා වූ අරගලය අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ විදිහට ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත අහෝසි කරන්න කියන සඩන් පාඩේ අරගත්. ඒ සඩන් පාඩය කැඳවුම් කරු කෙනෙක් මාරුණා කියලා සඩන් පාඩේ වෙනස් වෙන්නේ නැහැ. නිශ්චිතවම අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ විදිහට PTA එක ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත අහෝසි කරන්න. ඒ වගේම තමයි ATA එක වගේ තව නව නව පනත් ගේනවා නම් ඒවත් අහෝසි කරන්න අදාළ මැදිහත් කිරීම කොන්දේසි විරහිතව කරන්න සූදානම්. දැන් නිලවරණය සඳහා මේ ප්‍රධාන විශ්වවිද්‍යාලවල මහා ශිෂ්‍ය සංගම් කීපයක්ම සම්බන්ධ කර නොගෙන එතකොට මේ ජනතා විමුක්ති පෙරමුණට හිතවත් ශිෂ්‍ය සංගම් ඉවත් කරලා මේ මහා සභා රැසීම මේ තියන්න තීරණය කරයි කියලා තමයි අපිට දැනගන්න ලැබෙන්නේ. ඒක එකක් ඔය ප්‍රශ්නයක් මට තමයි උත්තර දෙන්න වෙන්නේ. ඒක හේතුව දැන් මම කලින් පැහැදිලි කරා ගැලප නැවත නැවත අහනවා මම නැවත නැවත කියන්න තියෙන්නේ අන්තර් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය බල මණ්ඩලයෙන් නියෝජනය කරන සියලු ආයතන නියෝජිත ආයතන ඊයේ දවසේදී කැඳවුම් කරු මාරු කිරීම සඳහා සම්බන්ධ වුණා. එතකොට අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයෙන් නියෝජනය කරන්නේ නැති ආයතන කැඳවුම් කරු පත්වරණයකට ආයෙනම් ඉන්න කියලා එහෙම ගින්න ගන්නෑ අපි. දැන් ඔබ හිතන්නකො දැන් ගමේ මරණාධාර සමිතියේ සභාපති පත්වරද්දී අල්ලපු ගමේ සභාපතිතුමෝ ගියේ නැහැනේ අපේ ගමේ සභාපති පත්වරනවා කියලා. ඒතකොට අන්තරේ කියලා කියන්නේ ඊට එහා ගිය දැවැන්ත සටන් සංවිධානය. ඒතකොට ඒකට අඛණ්ඩව සම්බන්ධ වෙලා හිටපු සහෝදරවරු තමයි ආයතන තමයි සම්බන්ධ කරගන්නේ. ඒක අපි දන්නේ නැහැ ඔබෝයි කියන ජනතා විමුක්ති පෙරමුණේ ආයතන මොනවද? ඔබෝයි කියන ජනතා විමුක්ති පෙරමුණේ කියන නැහැයි කියලා තියෙන ආයතන මොනවද කියලා අපි දන්නේ නැහැ. හැබැයි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ පහුගිය කාලේ අඛණ්ඩව සටන් කරපු සියලු ආයතන ඊයේ දවසේදී අන්තරේ සැසිරී ගියා. ඔබට කියන්න පුළුවන් නම් ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන මේ ආයතනේ සම්බන්ධ වුණේ නැහැ. ඒකත් පැහැදිලි කිරීම කරේ ඒකට තමයි පැහැදිලි කිරීමක් කරන්නේ. ඒ කියන්නේ මේ පාරක් දැන් ඉන්නේ ඒ කියන්නේ පෙරටු ගාමි සංවිධානයේ මේ දේශපාල පක්ෂයක කෙනෙක් නෙමෙයි ඕනෑම කෙනෙකුට පුදුම දේශපාල මතවාදයක් කියන්න පුළුවන් ඕනෑම ශිෂ්‍යෙකු උදාහරණ දෙහා ගිය හැමෝම ඡන්දේ දීලා තියෙනවා දැන් මම ඔබෙන් අහුවත් ඔබ ගියේ පාර දුන්නු ඡන්දේ දුන්නු පක්ෂෙ මොකද දැක්කොත් ඔබ මම ඔබට ඒක කියන්න අමාරුයි ඔබ පුදුම දේශපාල මතවාදයක් ඕන කෙනෙක් කියන්න පුළුවන් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ඇතුලේ මේ රටේ සියලු දේශපාල මතවාද ගන්න පුද්ගලයන් ඉන්නවා ඒකට මෙතන ඉන්නේ අන්තරේ පොදු අභිලාෂයන් එක්ක වැඩ කරන ශිෂ්‍ය පිරිස එතකොට මේ ඉන්නේ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කඳු කරුවල කියන දැන් ඔබතුමාම සදාන් කරා එතකොට මේ ගමේ මරණාධාර සමිතිය කට්ටියට මේකට ආරාධනා කරන්න නැහැ කියලා. ඒ කියන්නේ ඔබතුමාලාගේ කැමැති කට්ටිය දාම්මලන්නේ මේ වැඩේ කරේ නැහැ. ඒ කියන්නේ දැන් ඔබතුමාම කිව්වනේ. ඔව් ඉතින් අවශ්‍ය කට්ටිය විතරක් ගෙන්නුවයි කියන එක දැන් කිව්වනේ. දැන් ඔයා කියන්නේ. ඔයාට මම කියන්නේ. ඒ කියන්නේ අන්තරේ නියෝජනය කරන අඛණ්ඩව ආයතන ප්‍රමාණයක් කියනවා. එතකොට ඒ ආයතන ප්‍රමාණය තමයි පෞද්ගලික කාර්ය අන්තරේ තරදී ඇත්තේ. කුටි කෑවේ, කඳුළු ගෑස් කෑවේ. ඊට පස්සේ ආණ්ඩුව ගෙදර යනවා. ඒක කාගේද මේ පෙරළු ගාමි සමාජයෙන් පස්සෙන් අර ඒවා මේ ජීවිගේ සටන් පාට. ඒ මේ රටේ මහජනතාවගේ සටන් පාට. අපි නියෝජනය කරන්නේ නැති මහජනතාවගේ සටන් පාට.
එතකොට මේක මේ අරින් මේක නම් මේක මේ වුණා කියලා කියන්නේ නැහැ ඒක තොට්ට බබලා ටිකක් එන්න ඕන අපි දෙකේම වයිට් කරන මේ ටික කරන්න කියලා කරා ඉතින් මෙතන අතරේ ඇතුලේ ඉන්නේ ලංකාවේ සස්පෙල විහාර විශ්වවිද්‍යාල වලට ආව ශිෂ්‍ය ලක්ෂ්‍ය කමාරක් විතර ඉන්නවා ඒක පොදු විශ්වවිද්‍යාල පාඩකී ඉතින් මෙහෙමනම් මේ ඔය කියන විදිහට මේ වන්න මාර තොට්ට බබලා ටිකක් එන්න ඕන විශ්වවිද්‍යාල පාඩකී දැන් අපි නම් දැන් තේරෙනවා හැබැයි අලුතෙන් මේ අතරේ පැතුම් කරු කලේ පත් කරාට ඉතිපස්සේ මෙහෙවන්නේ ඔබතුමා තමයි අපෝ ඉන්නේ දැන් මම එහෙම මේකේ ප්‍රතිරෝපණය ඔබතුමාගේ ප්‍රශ්නය ඇහුවා ඔබතුමා උත්තර දෙන්නේ මොකද ඔබ අහන ප්‍රශ්නකට උත්තර කියෙව්වේ මම ඒ පත්තන මේසේ හැසිරෙව්වේ මම ඒ වගේම මේ සහෝදර පත්වීම දක්වා අද මේ මාධ්‍ය හමුවට ඇවිල්ලා මොහුව රට රහඳුන්වා දීම දක්වා මොකද කාර්යභාරය අන්තරේ පෞද්ගලික කියන්නේ ඉතිහාසයේ ඓතිහාසික කාර්යභාරයේ මට පැවිල්ලා තියෙන නිසා තමයි ඉන්නේ කියලා කිව්වේ අදින් පස්සේ මහ ජනතාවගේ අරගල මහපාරේ තියෙනවා නම් ඒ ඕන තැනක මම ඉන්නේ. ඔබට ඒ වුණාට ඒ තැනකට තව මම හම්බෙන්නේ. විශ්වාසයිද? පැහැදිලි. දැන් අරගලේ හිටපය බොහෝ දෙනෙක් එක එක තැන්වල ගමිතා අපේරත්න ඉන්නේ මේ විපක්ෂ නායකතුමා ගාව. ඔබතුමාව කොහේ ඇයි දන්නේ? දැන් තව තව ආයේ තව තව දේශපාලන ඇජෙන්ඩා තියෙනවා. දැන් මේවැ දේශපාලන ඇජෙන්ඩා නැත්තේ නෑනේ. අන්තරේ කියන්නේ යටින් කියනවා මේ අර පොඩි දේශපාලන ඇජෙන්ඩා එකක්. කොහොමාරි ගහන්න ඕනේ ආණ්ඩුවට කියන එක තියෙනවනේ නැත්තේ නෑනේ පැහැදිලිවම ආණ්ඩුව එලවන්න ඕනේ කියන තේ ගහන්න ඕනේ කියන මේ ආණ්ඩුව එලවන්න ඕනේ ඔය දේශපාලන පක්ෂයක් නැතුව ඉතින් කොහොම ගහන්න හේතුවක් නැහැනේ අපි ඇත්ත කියමුකෝ ඇත්ත කියලා මිනිස්සුන්ට දැන් ඔබතුමා දැන් අද අදින් පස්සේ අලුත් කෙනාට වැඩේ බාර දෙනවනේ එතකොට වැඩේ බාර දෙනකොට ඉදිරි ගමන කියලාම බාර දෙමු ඉතින් ප්‍රශ්නයක් නැහැනේ මම මෙතනින් ගියාට පස්සේ දැන් වාහන බෝධි මොන පක්ෂකාරයක්ද හම්බෙන්නේ කියලා ගන්න මාජනතාවගේ අරගල එක්ක මහපාරේ තමයි හම්බෙන්නේ. ඉතින් ඔබහාන ඔය පැහැදිලිවමද කියලා ඔබට ඉස්සරහ බලන්න ප්‍රශ්න නැතුව වෙනස් මැදිහත් වෙනවා. ඔබ පැහැදිලිවමගේ ප්‍රශ්න වලට ඔබේ දාතු එකක් අද කියන්නේ. ඉතින් අපි පක්ෂය අහන්න නැතුව මොකද්ද කියලා මෙහෙම හැමෝත් වසන්ත මුදලිගේ ඉදිරියේදී දේශපාලනය කරනවාද කියලා දේශපාලන වේදිකාවේ දකින්න පුළුවන් වෙයිද කියලා නිශ්චිතවම දැනට අපි කරන්නේ කාම්බු ගෙදර යැවීම සඳහා ශිෂ්‍ය වලස යම් දේශපාලන ක්‍රියාවලියක් ශිෂ්‍යවලස නෙමෙයි මම අහන්නේ දැන් ශිෂ්‍යවලස දේශපාලන ක්‍රියාවලියක් කරා මෙතනින් එහාට මාත්‍රි කඳුන් කරුවක් වීමෙන් ඉවත් වුණාම ඉදිරියට රටේ ජනතාවත් එක්ක කරන්නේ යම් දේශපාලන ක්‍රියාවලියක් තමයි හැබැයි ඒක මේ පක්ෂයට යනවා අර පක්ෂයට යනවා දෙක ස්ක්‍රීන්යක් බව නේ ඒ කියන්නේ යම් කිසි දැන් ඇත්තම කිව්වොත් ඇතුලෙන් පොඩි කේස් එකක් ආව නේද පොඩි මේ ඔබතුමා වැඩිපුර ඉන්නේ හිරේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය අඩුයි මේවට මැදිහත් වෙන්න විදියකුත් නැහැ කවුද මේක ගෙනියන්නේ? ගෙනියන්නේ කෙනෙක් නැහැ. දෙන්න මේ කෙනෙකුට දෙන්න ඔයාලට විශ්වාසවන්ත කෙනාට මේක බාර දෙන්නේ කියන එක ආවනේ ඇතුළෙන්ම. කවුද කොහෙන්ද? ඈ ඔබතුමාලගේ ඇතුළෙන්ම කට්ටි කිව්වනේ. ඔබ කියන්නේ නැහැ. ඔබතුමාගේ ඇතුළෙන්ම කට්ටි කිව්වා. තමයි ඔබ කියන්නේ කොහෙන්ද ඔබට දැන් ඔබ බබහතුතුමා මාර්ගයේ ගියේ. ඔබට හිතෙන හිතළු ඇතුළෙන් ආව කියලා නැතුව ඔබට පුළුවන් මම මට මෙහි මේ විශ්වවිද්‍යාලය. ඔව් මට මෙහි මේ විශ්වවිද්‍යාලය මෙයා කිව්වා. අර විශ්වවිද්‍යාලය මෙයා කිව්වා. මෙන්න මේ තුන්සිය අම්මගේ දුව කිව්වා. ඒකට අහන්න පුළුවන් තමයි තියෙන්නේ. ඒකට ඔබගේ හිතුරුවක් ඔබ අහනවා. මේ මැතුලේ ආවනේ. නෑ මේ මැතුලේ මොකුත් ආවේ නෑ. මගේ අභිමතය පරිදි මම ඉන්නස්. දැන් මේක වෙනකොට මේ නම ගැදුම් කරුත් මේ කිව්වොත් මගේ අභිමතය පරිදි මේ මට පස්සෙන්න ඕනේ කියලා. ඒක ඔබට ඉදිරියට බලන්න පුළුවන් මේ දේ. හොඳට අපි ගන්නවා ලයිව් අයිතුමාරුම ලයිව් අයිතුමාරුම තමයි මම දැන් වසන්ත පස්. අමාරි ලයිව් වසන්ත ඒ ඕලිමක් ආවා. ඒගොල්ල මේ රටේ ජනතාවගේ ආදරය දිනාගත්තා. ඒ කියන්නේ ජනතාවෙන් කතා කරා කියන විශ්වාසය මේ රටේ ජනතාවට දුන්නා. ඔබට විශාල වගකීමක් දැන් ඉන්නේ නැත් අයදා. ඔබගේ කොහොමද රටපිටාව? ඔබ කොහොමද ඒකට සූදානම්? ඒ කියන්නේ ඔබගේ අද ඔබ හඳුන්වලා දුන්න ඔබ කවුද රටෙන් ආවේ? අන්න ඒ විස්තරේ මේ රටේ ජනතාවට දැනගන්න. මම
කවුද කියලා හඳුන්වා දීම වසන්ත මුදලිගේ සහෝදරයා කරා. මම මතුෂාන් චන්ද්‍රජිත් පෙරදිනිය විශ්වවිද්‍යාලයේ සමසෞඛ්‍ය විද්‍යාපීඨයේ සිවවන වසර ශිෂ්‍යයෙක්. එතකොට දැන් සහෝදරයා ප්‍රශ්න කරා මේ මේ කලින් ඉඳපු කැඳවුම් කරු සහෝදරවරුන්ට මම මෙච්චර ආදරයක් රටෙන් ගොඩ නැගුණා කියලා. ඒකට අපිත් විශ්වාස කරන දේ තමයි මේ සහෝදරවරුන්ට එච්චර ආකර්ෂණයක් ආදරයක් හැදෙන්නේ. ඇත්තටම මේ අන්තර් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය බල මණ්ඩලයේ මතවාදය නිසා නිදහස් අධ්‍යාපනය සමාජයේ පොදු ගැටලු විශ්වවිද්‍යාල අධ්‍යයන ප්‍රසාදන ගැටලු. එතකොට අපි බලමු ඉතින් ඉස්සරහට කොහොම වෙයිද? පෞද්ගලික දේවල් අපි ඉස්සරහට කතා කරමු. දැන් අපි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ අඛණ්ඩ පැවැත්මක් තියෙනවා 1978 ඉඳන්. ඒ 1978 ඉඳන් වගකීම් දරපු කිසිම කැඳවුම්කරු සහෝදරේ, ඒ වගේම මේක තනි පුද්ගලයෙක් මත යැපෙන දෙයක්ුත් නෙමෙයි, සංවිධානය. මේ සංවිධානය කවදාවත් පැවතිච්ච කිසිම ආණ්ඩුවක ඔඩොක්කුවේ හුරතල් වෙලා නැහැ. පොඩි ඉදිරියටත් මේ විදිහම තමයි. ඒ කියන්නේ දැන් වසන්ත ගාව තිබ්බ හිරේ යන බැගින් එක තිබ්බ, දැන් ඒක ඔබට ලබා දෙන්න. නැසි. ඒ කියන්නේ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු කියලා කියන්නේ ආසාවට හිර යන කෙනෙක් නෙවෙයි. අපි රටේ ජනතාවගේ ප්‍රශ්න වෙනුවෙන් තමයි කතා කරන්නේ. ඒකෙදි අපිට ආණ්ඩු වලින් විවිධ මර්ධනයන් නේවි. ඒ මර්ධනයන් වලට අපි අදාළ කරන විදියට මුහුණ දෙනවා. ඒක කිසිම ගැටලුවක් නැහැ. ඔබගේ නායකත්වයෙන් දෙන පළමු විරෝධතාවය කවද්ද? ඒක අපි සහෝදරව දැනුවත් කරන්න. ඒ කියන්නේ ඒක රහස් විදියටද සාකච්ඡා කරන්න? අපි අවශ්‍ය කාලේ වුණාට පස්සේ අපේ සටන් පාඩම මොනවද, අපේ ඉල්ලීම් මොනවද, අපි කොයි කාලෙද පාරට බහින්නේ කියන කාරණේ සහෝදරවරුට දැනුවත් කරන්න. ඒක අපි කාටවත් හංගල කරන දෙයක් නෙවෙයි සහෝදරවරු. කැන්ටක කෝඩර් එකක් දුන්නා. ඒක දැන් දැනුවත් කරන්න ඕනේ. ඔයා හිතනවාද මේ අවසන් වශයෙන් වසන්ත වෙන්න පුළුවන් ඔයාට? වසන්ත මුදලිගේ කියන්නේ පුද්ගල චරිතය. හරිද? එතකොට
වසන්ත මුදලිගේ නෙමෙයි අතර මෙතන තේරුම් ගන්න තියෙන කාරණේ අන්තර් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය බල මණ්ඩලය කියන සටන්කාමී සංවිධානය. ඒකට ඒ සංවිධානයේට නායකත්වය දෙන්න මම සූදානම්. ඒකෙදි වසන්ත මුදලිගේ සහෝදරය කියන්නේ එක්තරා චරිතයක්, මදුෂාන් චන්ද්‍රජිත් කියන්නේ එක්තරා චරිතයක්. නමුත් අන්තර් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය බල මණ්ඩලය තමයි සංවිධානය. දැන් අවසානයේ දැන් මේ දැන් තියෙන ප්‍රශ්න දැන් සමහර ප්‍රශ්න වෙනස් වෙලා තියෙනවා. ඒකේ මොඩල් එක වෙනස් වෙලා තියෙනවා. අලුත් ආකාරයක ජනතාවක් ඉන්නවා. සහ ප්‍රශ්න වෙනස් වෙලා තියෙනවා. මේ මේ අලුත් මොඩල් එකට මේ අලුත් ප්‍රශ්න දෙකට සහ මේ 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 සියල්ලට මැදිහත් වෙන්න අන්තරේ විදියට ඔයගොල්ලෝ සූදානම් ද ඒ සඳහා යම් සාකච්ඡාවක් තියෙනවා. අනිවාර්යයෙන්. නිශ්චිත කාල සීමාවලදී නිශ්චිතව රටේ දේශපාලනය හැසිරෙන විදියට අපි තෝරන ක්‍රියාමාර්ගවල දේශපාලන තත්ත්වය ක්‍රියාමාර්ග මොන වගේද කියන කාරණේ වෙනස් වෙනවා. එතකොට ඒවට අනුකූල විදියට වෙනස් කරගෙන ඉදිරියේදී අපේ පොදු අරමුණ රැකගෙන පොදු අරමුණට හානියක් නොවන විදියට අඛණ්ඩව ක්‍රියාමාර්ග තෝරනවා කියන කාරණේ සහෝදරයාට දැනුවත් කරනවා. දැන් වසන්තගේ කැම්පස් කීවෙදේ ඉවරද මෙතනින්? Lak terne, buat kete eha kiri rata kena kayak kumak.